Oyalah hemotem, subama suba dawasak wewa. Iting yalo neme video ke gene VPN. Ehem natem virtual private network mokadda kiyala kiyanna neme. Eka adakale podi lamek geng ehuwath dan danna deyak. Ekata hetuwa tamai rajaya visin samaja jala bokkalata passe. Eka yanne samaja jala waranaya karata passe oyalah hemoma VPN bawitha karala me samaja jala walata rahasayema eno. Eka api hemoma danna rahasa. Iting yalo ne mang ada kiyanne yanne menne me widihata eddi. Wah, nodan watwam, me VPN gan katu itu kerat. Oya ke Facebook account ke orang netu end pulua. Ewa ke WhatsApp account ke orang netu end pulua. Oya ke bank kolat iya modal netu end pulua. Oya ke paut gelik ke dewal ansatu end pulua. Oya ke Instagram account ke netu end pulua. Menne me dewal end pulua. Ehind mamme kian dewal honda ta ahagan de. Honda ta ahagan VPN kian mukadde kila dana gan katu itu keran. Paling ini ke tamai mamme dina upadesti ke wala hari ke tamai keran de. Paling ini ke tamai oya ke VPN එකක් භාවිතා කරලා device දෙකකින් එකම account එකට log වෙන්න එපා. හිතන්නකෝ ඔයා phone එකනොත් VPN app එකක් දාගෙන Facebook යනවා. ඊට අමතරව ඔයා computer එකනොත් VPN app එකක් දාගෙන Facebook යනවා. අන්න එතකොට Facebook ආයතනේ හිතනවා ඔයාගේ Facebook ගිනුම කවුරු හරි hack කරලා තියෙන එකයි මේ තැන් දෙක තුනකින් log වෙන්නේ. ඒක හින්දා ඔයාගේ Facebook account එක tag ගාලා block කරලා දාන්න ඕනේ කියලා මෙයාලා block කරන්න පුළුවන්. ඒ හින්දා ඔයා එක device එකකින් අර device දෙක තුනකින් ඔයාගේ තියෙන සමාජ ජාල ගිණුම් වලට ප්‍රවිෂ්ඨ වෙන්න එපා. VPN app භාවිතා කරලා සාමාන්‍ය විදිහට ප්‍රශ්නයක් නැහැ. හැබැයි VPN app භාවිතා කරලා දෙක තුනකට එකම account එකකට device ගොඩකින් log වෙන්න එපා. දෙවෙනි එක තමයි යාළුවනේ ඔයා බැංකු app වලට VPN app භාවිතා කරලා log වෙන්න එපා. හිතන්නකෝ ඔයාගේ මුදල් තියෙන බැංකුවේ මේ මම බැංකුව app කියලා හැඳින්වුවට ඔයාගේ eBay account එක, Payoneer account එක, එහෙම නැත්නම් Coinbase account එක, cryptocurrency තියෙන. මෙන්න මේ වගේ ඔයාගේ වත්කම් තියෙන දේවල් වලට VPN app භාවිතා කරලා log වෙන්න එපා. මොකද ඒක දැඩි අවදානම් මේ VPN වලට log වෙද්දි අපි block කරපු site එකට යද්දි අපි සහ VPN එක අයත් ආයතනය විතරයි දන්නේ අපි මොනවද භාවිතා කරන්න කියලා. ඉතින් අපි දන්නේ නැමේ VPN service provider කවුද කියලා. අපි එයාලගේ තත්ත්වය දන්නේ නැහැ. ඒ හින්දා මේක ලොකු අවදානමක්. ඒ හින්දා කිසිම eBay, Payoneer ඒ වගේම ස්ක්‍රීල් වගේ ගිණුම් වලට බැංකු ගිණුම් වලට VPN දාගෙන ඔයා යන්න එපා. තුන්වෙනි එක තමයි VPN දාගෙන කිසිම account එකක user name password ගහන්න එපා. හිතන්නකෝ ඔයා Facebook එකේ log වෙලා ඉඳද්දි VPN එකක් දාගෙන connect වෙලා block කරව Facebook එක වෙතට යන එක ගැටලුවක් නැති වෙන්න පුළුවන්. හැබැයි යාළුවනේ මෙහෙම හිතන්නකෝ ඔයා Facebook එකෙන් log out වෙලා ඉන්නේ. ඔයා VPN එක connect කරලා email එකයි password එකයි ගහලා Facebook එකට log වෙනවා. ඉතින් අපි දන්නේ නැහැ මේ VPN app එකේ service provider කවුද කියලා. අන්න එතකොට ඔයාගේ email එක සහ username password ඒ අර VPN එක හදපු ආයතනයේ සතු වෙන්න පුළුවන්. ඉතින් මේ හින්දා ගොඩක් හැකර් වරු අතර යන්න පුළුවන්. ඊට අමතරව ඔයා කිසිම බැංකු app එකකට යාළුවනේ ඔයාගේ user name password ගහන්න එපා VPN එක භාවිතා කරලා. ඒ විතරක් නෙමෙයි ඔයා YouTube එකට ඔයාගේ YouTube account එකට log වෙන්නත් එපා VPN එකට ඒ user name password ගහලා. ඔයා YouTube හරි එහෙම නැත්නම් Facebook හරි log වෙලා ඉන්නවනම් දැන්ටමත් log වෙලා ඉන්නවනම් VPN භාවිතා කරගෙන ගියාට ලොකු ගැටලුවක් නැහැ. නමුත් යාළුවනේ අර log out වෙලා ඉඳද්දි VPN එක connect කරලා user name password ගහලා log වෙන්න එපා. ඊට පස්සේ යාළුවනේ හතරවෙනි එක විදිහට කිසිම අවස්ථාවක යාළුවනේ ඔයා crack එහෙම නැත්නම් mod කරපු VPN app ගන්න එපා. ඔයා දන්නවා crack mod කියන්නේ අර මුදල් ගෙවලා ගන්න තියෙන සර්විස් එකක් හොරෙන් හදපු app එකක් තමයි මේ mod කරලා මිනිස්සුන්ට දෙන්නේ. එතකොට යාළුවනේ ඒක හදන්නේ සමහරක් වෙලාවට ගොඩක් දක්ෂ හැකර්වරු. මෙයාලා මේකට වෛරස් එවන්න පුළුවන්. ඒ වගේම මොන හරි ඔයාලගේ මේ crack file එකක් අරන් ඔයාගේ data loss එකක් වුණොත් ඒ file recover කරගන්න සෑහෙන අමාරුයි යාළුවනේ. ඒ හින්දා තමයි කියන්නේ අර එක්ක සල්ලි ගෙවල ගන්න එහෙම නැත්නම් ෆ්‍රී දෙන VPN සර්විස් එකක් භාවිතා කරන්න මේ වගේ ක්‍රැක්ට් එහෙම නැත්නම් මෝඩ් කරපේව භාවිතා කරන්න එපා. ඒක අදි අවදාන. ඊට අමතරව යාළුවනේ අවසන් එක විදිහට මම ඔයාලට මේක දැනුවත් වෙන්න කියන්නම්. ගොඩක් අය අහලා තිබ්බා VPN app දැම්මට පස්සේ අපේ social media package වැඩ කරන්නේ නැහැ. අපේ ඒවගෙන් නෙමෙයි data කැපෙන්නේ සාමාන්‍ය data වලින්. එහෙම නැත්නම් phone එකේ සල්ලි කියලා. ඒ කතාව ඇත්ත යාළුවනේ. VPN app එකක් connect කරාට පස්සේ අර social media dialog වල mobitel වල hatch වල තියෙන package වලින් නෙමෙයි කැපෙන්නේ. අපේ සාමාන්‍ය අපේ ගිණුමේ තියෙන මුදල් වලින් එහෙම නැත්නම් අපේ සාමාන්‍ය data වලින් කැපෙන්නේ. මොකද VPN එකට join වෙනවා කියන්නේ අර අපේ සාමාන්‍ය තියෙන service providers ලා හරහා නෙමෙයි අපි join වෙන්නේ. ඒ හින්දා යාළුවනේ අපේ phone එකේ තියෙන සල්ලි එහෙම නැත්නම් අපේ data වලින් normal data වලින් තමයි charge වෙන්නේ. ඉතින් මෙන්න මේ ටික දැනගෙන කටයුතු කරන්න. ඔයාලා හැමෝටම සුබම සුබ දවසක්. ජය වේවා.